කොරෝනා වෛරසයේ ආසාදනය වූ පුද්ගලයන්ගේ 25% පමණ රෝග ලක්ෂණ එකවර නොපෙන්වන බව ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත පළමු වෙනිදා පළ කළ ලිපියක් මගින් හෙළි කර තිබෙනවා. ඒට අදහස් දක්වා ඇති එරට රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රොබර්ට් රෙඩ්ෆීල්ඩ් මේ තත්ත්වයේ සංකීර්ණ ලක්ෂණයක් ලෙස අනතුරු අඟවා තිබෙනවා. නිදසුනක් වශයෙන් චීනයේ ගුවන්ටොන්හි 26 හැවිරිදි ඊසෙට් රෝගියා ගැන කරුණු දක්වන ඔහු පෙබරවාරි මාසයේ කොරෝනා වෛරසයේ ආසාදනය වූ වුහාන් සංචාරකයෙකුගේ සමීප සම්බන්ධතාවයක් මත ඔහුට මේ වැළඳන බව දැක්විය. නමුත් ඔහුට ඒ වනතුරු සෞඛ්‍ය මට්ටමේ කිසිම වැරැද්දක් පෙනෙන්නට නොතිබිනි. රටාව අධ්‍යයනය කළ මුල් රෝගියා සම්බන්ධ වීමෙන් පසු ඔහුට වැළඳුනේ 7 දින හෝ 10 දින හෝ 11 දින නොවේ. 7 දින වන විට වෛරසයේ ඔහුගේ නාසය සහ උගුරේ පිපී තිබුණත් රෝග ලක්ෂණ පෙන්වා නැත. ඉසෙට් රෝගියාට සුවයක් දැනෙන්නට ඇත. නමුත් ඔහුට පසුව ආසාදනය විය. පර්යේෂකයන් දැන් පවසන්නේ ඉසෙට් රෝගියා වැනි අය බොහෝ සිටින බවයි. භයානක තත්ත්වේ නම් එවැනි අයකින් සම්ප්‍රේෂණය නොදැනීම සිදුවීමයි. නිදසුනක් වශයෙන් එක් විශ්ලේෂණයකට අනුව ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ වෛරසයේ ආසාදනය වූ පුද්ගලින්ගේ 18% පමණ කිසි වෙටකත් රෝග ලක්ෂණ වර්ධනය නොකළයි බව දක්වා ඇත. හොංකොන්හි පර්යේෂණ කණ්ඩායමක් යෝජනා කරන්නේ රෝග ලක්ෂණ පෙනෙන්නට පෙර චීනයේ සම්ප්‍රේෂණ 20% සිට 40% දක්වා ප්‍රමාණයක් සිදු වෙති බව හෙළි වූ බවයි. අසමීපයකින් තොරව හෝ ඔවුන්ගේ සමහරක් හුදෙක් රෝග ලක්ෂණ නොමැතිව ආසාදනය වී ඇතැයි පර්යේෂකයන් හරියට දන්නේ නැත. එහෙත් නව කිරීටක වෛරසය දෙසැම්බරේදී මතු උදා සිට නොදැනුවත්වම ව්‍යාප්ත වූ සෞඛ්‍ය සම්පන්න පුද්ගලින්ගේ නොසන්සුන් කතන්දරන්ම මේ කාරණා තහවුරු වී තිබේ. වසංගතයේ ක්‍රියාදාම මාලාව පුරෝගතනය කිරීමට දරන උත්සාහයන් සහ එහි ව්‍යාප්තිය අවම කිරීම සඳහා වන උපාය මාර්ග සංකීර්ණ තත්ත්වයට පත් කරන්නට මෙම ස්වරූපය හේතු වී තිබේ. වෛරසයේ රහසිගත පැතිරීම ඉහළම මට්ටමක පවතී. නම් වෛරසය උනතරම් පහසුවෙන් පැතිරේ. ඉන්ෆ්ලුවෙන්සා සම්ප්‍රේෂණය නැවැත්වීම ගැන කවුරු හරි අන්තිමතාවට සිතුවේ කවදාද? මේ ගැටලුවත් ඒ වගේම තමා. මිනසෝටා විශ්වවිද්‍යාලයේ භවන රෝග විශේෂඥ වෛද්‍ය මයිකල් ටී ඔස්ටහෝම් පැවසීය. කොරෝනාවට අවසන් විසඳුම එන්නතක් විය හැකි නමුත් ඕනෑම එන්නතක් පරිශීල කරමින් අවසන් ඵලය ලබන්නට කලක් ගත වේ. ඒ තවමත් මුල්වදී පවතින බැවින් වසංගතය අවම කිරීම සඳහා හොඳම ක්‍රමය සමාජ දුරස්ථභාවය බව විශේෂඥ මතයයි. නිරෝගී හැඟෙන අයගෙන් පවා වෛරසය අන් අයට ලබා දෙන නිසා අසනීපව සිටින අය පමණක් නිරෝධානය හෝ නිවසේ රැඳී සිටීමට ඉල්ලා සිටීම ප්‍රමාණවත් නොවනු ඇත. සමහර ප්‍රවීණයන් පවසන පරිදි මෙම වෛරසය මයික්‍රෝමීටර් 5ට වඩා කුඩා ජල බිඳ හරහා පැතිර ඇති බව පෙනේ. ඒ ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය මෙනි. මෙම තත්ත්වය ඒරෝසල් ලෙස හැඳින්වේ. ආසාදිත පුද්ගලයින් විශේෂයෙන් කැස්ස අතරතුර පමණක් නොව හුස්ම ගැනීමේදීද මුදා හැරිය හැකි දේ තුළ වෛරසය අඩංගු වේ. වෛරසය ඒරෝසල් තත්ත්වය හරහා සම්ප්‍රේෂණය කළ හැකි බවට බොහෝ උදාහරණ ඇත. සියටල්හි සංගීත කණ්ඩායමක සාමාජිකයින් 60 දෙනෙකු මාර්තු දෙවන දින පැය දෙකහමාරකට වැඩි කාලයක් පුහුණු සැසියක් සඳහා රැසූහ. ඔවුන්ගේ කිසිවෙකුට අසනීපයක් දැනුනේ නැත. නමුත් මෙම සති අන්තය වන විට සමාජිකයන් දුසින් ගණනක් රෝගාතුර වී ඇති අතර දෙදෙනෙකු මිය ගොස් ඇත. ඔවුන්ගේ අත්දැකීම් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ CDC අවධාරණය කර ඇති විශාල ජල බිනිතවලට වඩා දුර ගමන් කළ හැකි එයා රෝසල් හරහා ගුවන් මගින් සම්ප්‍රේෂණය වේ. එක් අත්දැකීමකට අනුව වෛරසය තවමත් කැස්සකින් හෝ කිවිසුම් යාමේ මීටර් 8ක් දුරකින් පමණක් ඉවත් යාමට ඉඩ ඇත. නමුත් ඉන්ෆ්ලුවෙන්සා සහ අනික ශ්වසන වෛරස් පිළිබඳ අධ්‍යයනය පෙන්වා දී ඇති හුස්ම ගැනීමෙන් හෝ කතා කිරීමෙන් හෝ අනුමාන වශයෙන් ගායනී මිනිසුන්ට වෛරසයේ අඩංගු වායසොල නිකුත් කළ හැකි බවයි. සුපිරි වෙළඳසැල් ඇතුළු සංවෘත අවකාශයන්හි අවම වශයෙන් මුහුණු ආවරණ භාවිතයේ මෙහිදී අර්ථවත් වනු ඇත. සියටල්හි වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ බෝමන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් වන බර්ගස්ටම් පැවසුවේ කොරෝනා වෛරසය නිරෝගී පෙනුමක් ඇති පුද්ගලයන් විසින් සම්ප්‍රේෂණය විය හැකි බවයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ එලෙස ආසාදිතින් මරණයට පත්වීම ගැන අඟහරුවාදා CDC වෙතින් වෙනම විශ්ලේෂණ සිදු කර බවයි. එක්සත් ජනපදයේ දරුණු කොරෝනා වෛරස් ආසාදන වලින් පෙළෙන පුද්ගලින්ගේ සැලකිය යුතු කොටසකට පසුබිම් රෝග මත මරණය සිදුව ඇති බවේම අධ්‍යනයයි. නව සාක්ෂි සඳහා සංසිද්ධි 7162ක් බැලුව අතර ඒ එක්සත් ජනපදයේදී සංසිද්ධි 1,22,000ක් සැලකීමේදී කුඩා උපකොලකයක් වන නමුත් සොයා ගැනීමකින් පැහැදිලි චිත්‍රයක් ලබා දී ඇත. දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කර ඇති පුද්ගලයින් 457 දෙනාගේ 32%ක් දියවැටියාවෙන් 29%ක් හෘද රෝගවලින් සහ 21%ක් පෙනහළු රෝගවලින් පෙළෙතේ. සමස්ත ලෙස දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති COVID-19 සහිත පුද්ගලින්ගේ 78%ක් අවම වශයෙන් එක් පූර්ව කොන්දේසියක් වශයෙන් හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතුපාට බටන් එක බලලා අපිට subscribe කරන්න.